තියෙන බාහිර ඇත්ත කරගෙන. ආගමක් කියන්නේ ඒක සමාජයේ යහපතට හේතුය. හැබැයි ඒක දෘෂ්ටියක් තුළයි තියෙන්නේ. මේ සම්මාදිට්ඨිය කියන්නේ සියලු දෘෂ්ටීන්ගෙන් මිදෙන තැන. ඒ කියන්නේ බාහිර දෙයක් හමු වෙන්නේ නැහැ. මේ කල්‍යාණ මිත්‍රාගේ පණවිඩේ ඒ සත්‍ය ඥානේ අපකට හොඳින් එනවනම්. විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන කායේ කායानुපස්සී විහෙරති කියනකොට මේ සතර සතිපට්ඨානය වඩන්නේ මේ ලෝකේ ඇත්ත කරගන්න නෙමෙයි. ලෝකය කියලා කියන්නේ ලෝක සංඥා කියන්නේ පොත, මේසෙ, ඇඳ, ගහ, ඉර, හඳ, අඹගා, නාගා, දේවල්, දොරවල් මේ ආනවාන හැම එකම ඔය කතා කරන හැම භාෂාවක්ම සම්මුති ප්‍රඥාන්ත කියලා අපි කියන්නේ හැම එකම ඒ ලෝක සංඥා දෙයක් කියලා පෙන්නනවා. පොත කියලා දෙයක් තියෙනවා. මේසෙ කියලා දෙයක් තියෙනවා. පුටුව කියලා දෙයක් තියෙනවා. ඒක කියන්නේ ලෝක සංඥා. මොකද එතන තියෙන්නේ ශබ්ද වර්ණ විතරයි. පුංචි දරුවාට අපි පෙන්නනවා මීට කලින් ඇහැට ආවේ ආලෝක හැට තැන. කන්ට දුන්නේ ශබ්දේ. ඕක දෙයක් කර දෙයක් වුණා. දෙයක් වගේ දැනෙන ගතියක් ආවා. ඒක අභිසංකරණය නිසායි වෙන්නේ. වේගය නිසායි වෙන්නේ. ඒක නිතරම නැවත 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 ඒක වැටීම තමයි අභිසංකරණය කියන්නේ. බඹරේ තමයි කරකවල වේගයෙන් කරකවනනේ බඹරේ බඹර විසින් බල ගන්නෙ. එකම දේ නැවත 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 දකින්නකොට ඒක තියෙනවා වගේ වෙනවා. මේක තමයි අභිසංකරණය කියන්නේ. එකම සද්දේ නැවත 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 ඇහෙනකොට ඒක නිකම්ම ප්‍රතිකම්පණය වෙනවා. ඒක තමයි අභිසංකරණය කියන්නේ. ওই විදිහට තමයි පුංචි දරුවාට මේ ශබ්දය දෙනකොට වර්ණේ මේ දෙක එකට ස්පාර්ක් වෙන වේගෙට තියෙනවා වගේ දැනෙන ගතිය. මේක බොහොම සරලව කියන්නේ නැත්නම් මේක ගොඩක් සයිද්ධාන්තික පැත්ත ගොඩක් පැහැදිලි කරන්න පුළුවන් ඒක අපි බොහොම සරලව ගමු. ඒතකොට මේ ධර්මය හරි සරලයි. එතකොට දැන් මෙතනදී දැන් ශබ්දේ වර්ණේ එකතුන දෙයක් වගේ දැනෙන එකනේ තමයි අපේ රැවටීම්. බාහිර ඇත්ත වීම. බාහිර තියෙනවා. තියෙනවා කියන හැමදේම ඒක බාහිර ඉතින් කොහොමද තියෙන තැනක් නැහැනේ. කොහොමද ඉතින් ඇඟ ඇතුලේ ගන්න බෑනේ. ඉතින් බාහිර තමයි දැනෙන්නේ. හැබැයි ඉතින් එහෙම එකක් නැහැ කියලා ගන්නකොට තියෙන තැනකුත් නැහැ. තියෙනවා කිව්වොත් අජ්ජත බහිද්දා කියලා දෙපැත්තක්ම වැටෙනවා. ඇයි ඒක තියෙන්නේ? එළිය කියලා ගත්තොත් මෙතනමම තියෙනවා වෙනවා. හැබැයි දෙයක් කියලා ගත්තොත් තමයි ඔක අජ්ජත බහිද්දා කියලා අන්ත දෙකක් තියෙන්නේ. එතන ඒක තියෙනවා මෙතන මම ඉන්නේ. ඒක සිතුවිල්ලම්මයි. හැබැයි දෙයක් කියලා හම් වෙන්නේ නැත්තම් අන්න අජ්ජෝසය තිත්තේ බැස ගන්න නැහැ. දෙයක් කරගන්නේ නැහැ. අන්න එහෙම වුණොත් යා රූපේ නන්දිය රූපෙට ඇලීමක් නැහැ. එහෙම වුණොත් උපාදානයකුත් නැහැ. තදුපාදානම් භව දෙයක් වෙන්නේ නැහැ. භවයක් නැහැ. ඔතනයි ධර්මයේ තියෙන්නේ. දැන් මේක තමයි අපි අරමුණේ දකින්නේ. ඔය පොඩ්ඩක් පැහැදිලි කරේ සත්‍ය ඥානෙ. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩයේ දර්ශනේ. ඒක තමයි බුද්ධ දර්ශනේ. ඔකට බාහිර එහෙම දෙයක් හම් වෙන්නේ නැහැ. සිතුවි සිතෙත් එහෙම දෙයක් නැහැ. හොඳයි ශබ්ද වර්ණ වලට වෙන් වෙනවා දෙපැත්තෙම හම්බ වෙන්නේ නැහැ. කොහෙවත් ආයතන ටික වෙන් වුණා සලායතන නිරෝධ නිබ්බාන ඕක තමයි නිවන් දකින්න කියලා කරන්නේ. ආයතන වෙන් කර දැකීම. ශබ්ද වර්ණ වෙන් ඉච්ච ගමන් දෙයක් හම්බ වෙන්නේ නැති තැන. හැබැයි ඔක ඔය කියන තරම් ලේසි නෑ. මොකද ඕක සාමාන්‍යයෙන් ඔක ප්‍රායෝගිකව දැන් අපි දෙයක් එනකොටම දෙයක් වගේ දැනෙන ගතියක් ඔන්න ඔතනට 100ක් තියෙන්න ඕනේ. ඔන්න දැන් අපි එනවා ප්‍රායෝගික පැත්තට. ඔන්න කමටහන්ට එනවා. අරමුණ කොහොමද සිහියෙන් දැකලා මිදෙන්නේ කියන එක. දැන් අපි අද දිනේ මෙතන තමයි වැදගත් වෙන්නේ පැහැදිලි කිරීම. මේ මේකේ පළවෙනි එක තමයි සිහිය. අර චිත්ත ඒකාග්‍රතාව ඕනුනේ ඕකටයි. මම අපිට සිහියක් තියෙනුනේ ඒක හිතලා කරන්න බෑ. අභ්‍යන්තරයෙන් සිහිය තියෙන්න ඕනේ අවදි වෙලා. ඒක තමයි ඒක තමන්ට සිහියක් තියෙන්න ඕනේ. දැන් මෙතන තමට කේන්ති ගිහලා ඉන්නවා නම් කේන්ති ගියපාර සිහියක් තියෙනවා. ඔන්න ඔම එකින් එක ලියා ගන්නවා. තමන් ඒ සිහිය අඳුන ගන්නවා. අන්න එතකොට තමයි දැනනවා ඕකෙන්ත කෙවට සිහියක් තියෙනවා. ඒක හරි. එතකොට ඒක සිතුවිල්ලක් නෙමෙයි ඒක සිහිය කියලා තා සිහියෙන් සිහියට අසු වෙනවා දැන් තමන්ගේ ස්වභාවය. කලබල වෙලා නම් කලබලයි කියලා සිහියට අසු වෙනවා. කේන්ති කියලා නම් කේන්ති කිය බවට දැන් සිහියට අසු වෙනවා. දැන් සිහියට අසු වෙනවා තමන්ගේ මේ ස්වභාවය දැන් මේ කලබල වෙලා අන කලබලයි කියලා දැන් විසිරෙනවා විසිරෙන කියලා සිහියක් තියෙනවා. දැන් මේ සිතට සිහිය පවතිනවා. සිත කියන්නේ මේ අරමුණු වල ස්වභාවය. වෙන එකක් නෑ. දැන් මනෝද්වාරයෙන් එනවා මන ආරම්මණය. අපි හිතමු දැන් වත කරන වෙලා අමදින වෙලා දැන් පරක් වුණා අවදි වෙන්නේ. දැන් ඔන්න කලබල වෙනවා. දැන් එතකොට දුවන්න ගිහිල්ලා කලබල වෙලා සමහරට ඇදගෙන වැටෙන්න පුළුවන්. නැති දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා Taman කලබල වෙනවා නම් කලබල වුණු බවට 100ක් තියෙන්න ඕනේ. එතකොට කලබල වුණේ ඒක දෙයක් කරගෙනයි. ඒක දෙයක් වගේ දැනෙනවා පරක්කු වුණා කියන එක මනෝ සංඛාරා. ඒ කියන්නේ මේ සංඛාරා කියන්නේ හැමතිස්සම දෙයක් වගේ දැනෙන එකයි. සිතුවිල්ල අපිට දෙයක් කරලා දෙනවා. කලබල වුණේ දැන් අන්න මනෝ සංඛාරයක් ඇති වුණා.
එතකොට මේ සංඛාරා කියන එක අපි හඳුනා ගන්න ඕනි දෙයක් කියන එකමයි. දැන් මෙතන ආපු චිත්තය තුළ දෙයක් පරක් වුණා කියන දේ තියෙනවා. අන්න පරක් වුණා කියන දේ නිසා අපි කලබල වෙලා අවසානයේ නැති කරදරයක වැටෙනවා. දැන් දුකෙන් මිදෙන මගක් නම් අපි මේ යන්නේ අපේ සිතට 100ක් තියෙනවා නම් දැන් කලබල වෙනවා කියලා අන්න කලබල නැති වෙනවා. දැන් කරන්න දෙයක් නැහැ. උණු දේ වෙලා ඉවරයි. දැන් පුළුවන් විදිහට ඒ කටයුත්ත කරනවා. බැරි නම් ඒක මොහොතකට පස්සට තේලා ඊගාවට වට අනුව කරන්න ඕන දෙයක් කරනවා. ඊට පස්සේ සුදුසු විදිහට ඒ කටයුත්තට යනවා. වෙන කරන්න දෙයක් නැහැ. කලබල වුණොත් ඒකට 100ක් තියෙන්න ඕනේ. හැබැයි කලබල නොවී ඉක්මනට අතු ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉක්මනට අමද ඉන්න පුළුවන් වැඩි කලබලයක් නොවී. සුදුසු විදිහට සුදුසු ආකාරයට නුවණින් දැකලා කොළ තියෙන ආකාරය දැකලා සුදුසු තැන අවශ්‍ය තැන කරලා අනිත් තැන පොඩ්ඩක් ඒ විදිහට යන්න පුළුවන්. එතකොට ඒ කාලේ සම්බන්ධ ගැටලු ඇති වෙයි. එතකොට මනෝ සංඛාරයෙන් තමන් අන්න ඒ සත්‍ය දැකලා මිදුණ වෙනවා. අන්න ඒතර සාන්ත සෝයක් දැනෙනවා. අන්න අරමුණේ සත්‍ය දැකලා මිදුණා. ඇත්ත කරගත්තේ නැහැ. බැසගත්තේ නැහැ. අර සිතට ඕන විදිහට වහලෙක් වගේ ගියේ නැහැ. අර මඤ්ඤණා හදහද ඒක තුල ආනේ දැන් පරක්කුයි දැන් ඉතින් බඳුන් ගන්න යනවා ලොකු ස්වාමීන් වහන්සේ ලොකු ආමුදුර මේකට දොස් කියයි ඒ ගොඩක් මඤ්ඤණා කරන්නේ අවශ්‍ය නැහැ. යෝගාවචර භූමියේ එහෙම දේවල් අවශ්‍ය නැහැ. ඇත්තටම අර අපි පෘථග්ජන භූමියේ තමයි එහෙම දේවල් දකින්නේ. සිතුවිලි ඇත්ත කරගෙන ඒ සිත ඔස්සේ දුවන එක පෘථග්ජන භූමිය. අවිද්‍යා භූමිය. යෝගාවචර භූමියේ සිතට සිහියයි පවතින්නේ. එහෙනම් කලබ දැන් වැරදින එක කමඨාණක් වෙන්න ඕනේ නිවන් මාර්ගට උපනිෂ්ඨ වෙන්න ඕනේ. ඒකත් සිත සිහිය පවත්වන්න ඕනේ. ඒතකොට ඒක තුල තමයි ධර්මයේ දකින්න ඕනේ. ධර්මය කියන්නේ දෙයක් නැති බව දකින්න ඕනේ. අනේ වචනේ ඊටාම වැදගත්. දෙයක් නැති බවයි දකින්න ඕනේ. දැන් මනෝ සංඛාරා මෙතන වෙලාව අවදි වෙන්න ප්‍රමාද වීම එතන තුල ඇති වෙන කලබල වීම එතකොට මේ 100ක් තියෙනවා දැන් ප්‍රමාද වුණා කියලා සිත ඇති වුණා. එතකොට 100ක් තියෙනවා දැන් ඉක්මනට අතු ගන්නවා අමදින්න ඕනේ කියලා සිතක් ඇති වුණා. එතකොට 100ක් තියෙනවා දැන් ඉක්මනට යන්න හදනවා. දැන් 100ක් තියෙනවා දැන් වේගෙන් අමදිනවා. දැන් 100ක් මේකට හැම එකටම 100ක් තියෙනවා. එහෙම නැත්නම් ඒක පස්සේ උන කාටවත් කියන්න බෑ. දැන් පස්සේ හරි කාට හරි මේක ප්‍රකාශ කරනවා කියන්නේ තමන්ට 100 තිබිලා තියෙනවා. තමන් දන්නවා. හැබැයි තමන්ගේ 100ට අරමුණු ඇති වෙලා නැහැ. ඒ කියන්නේ 100 තමන් 100ට අවදි වෙලා ඉඳලා නැහැ. පස්සේ ඒක ප්‍රමාද වෙලා තමයි ඒකට අවදි වෙන්නේ. අන්න ප්‍රමාද වෙලා 100ට අවදි වෙනකොට ඒක වෙලා ඉවරයි. අන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන ඕනේ මේ මොහොතේම 100ට අවදි වෙන්න. එහෙම වුණොත් අර එතනම ඒක සකස් වෙනවා. සිත දැකලා අන්න යත දකින්න ඒක යෝනිසෝ මනසිකාරේ තියෙනවා. ඒ යෝනිය හට ගන්න තැන ඒ අරමුණ එතනට මනසිකාරේ අන්න 100 තියෙනවා. අන්න එතන එතකොට අන්න යථාභූත ඥාණයෙන් ඒක සත්‍ය දකින්නවා. තේරුමක් නැහැ කියලා තමන්ට වැටහෙනවා. අන්න මුඤ්ඤුත කම්මතා ඥානෙ මිදෙනවා. යථාභූත ඥානෙ ඥානෙ කියන්නේ 100. ඒක සත්‍ය දැක්කා. අන්න එතකොට ඒක මිදුණා කියලා මුඤ්ඤුත කම්මතා ඥානෙට අසු වෙනවා. හරි මේත් එක්කම තමන්ගේ යෝගාවචර භූමිය තුළ අර කෙලෙස් සංසිඳන මග, නිස්සරණ මග යන භික්ෂුවක් විදියට අන්න භූමිකා. අන්න මිදිලා. සසර දුක මිදිලා. ඒ කියන්නේ සිතුවිලි සංසාර හැම සිතම මිදෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඔය උපමාවක් තමයි අපි ගත්තේ. එතකොට ඒ විදිහට හැමදේම තමන්ට දකින්න හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් මේ අරමුණු ගැන කතා කරන්න ඕනි. එතන එතන කටයුතු කරන අපිට. එතකොට ඒ තැන සිහියක් තියෙන්න ඕනි. එතකොට අපි හිතමු අපි දකින්නවා කියලා යමක් දකින්නවා කියලා. අපි හිතමු අපි දකින්නවා අපි හිතමු අපි දකින්නවා කියලා මෙතන චෛත්‍ය දකින්නවා කියලා. එතකොට චෛත්‍ය දැකපු බවට 100ක් තියෙන්න ඕනි. අපි හිතමු ඒ චෛත්‍ය දකින්නකොට එතන ඒ චෛත්‍යයට අපේ සිතට ඒ බස ගැනීමක් තියෙනවනะ දෙයක් කරගෙන දැකපු දේ අපි චෛත්‍ය විතරක් නෙවෙයි අපි ගමු සාමාන්‍ය ඕනම දෙයක් අපි ගමු ලොකු හමුදුර දැක්කා කියලා අපි ගමු නැත්තම් ඉඳලා දැක්කා කියලා අපි ගමු නැත්තම් ඕනම දෙයක් තමන් සමහරට ඉර දිහා බැලුවා කියලා ඉරපායන එක දැක්කා කියලා තමන් මොන හරි දැන් හැඩතලයක් දකිනවා ඒ හැඩතලේ දැකබ්බවට 100ක් තියෙනවා ඒ 100 තියෙනවා ඒ වගේම ඒක බැසගත්ත දැන් ඊට පස්සේ ඉර පායන එක ලස්සනයි කියලා ඉර දිහා බලා බායනටි බලාගෙන අරුණාලෝකේ වැටෙනවානේ ඒ වෙලාවට වන්ද බලාගෙන ඉන්න කියොත් මොකද අන්න බැසගත්ත වෙනවා අන්න ඒකට 100ක් තියෙනවනේ දැන් මෙතන දැන් සුන්දර දර්ශනයක් කියලා අන්න සුන්දරත්වේ විඳින්න යනවා අන්න මම එයා එතකොට ඉන්නවා අන්න එතකොට දැන් අපි අර අපේ කමඨහන අපේ එතකොට අන කමඨහන කැඩිලා ඒ කියන්නේ කමඨහන යෝගාවචරය අන්න එතන
ඒ කියන්නේ පත්‍රිචා වෙන්නේ ප්‍රතිපරීක්ෂාව වෙන්නේ තමන්ගේ සිත ගැන සිහියක් නැහැ. එතකොට සිතට ඕන විදිහට යනවා අරක ලස්සනයි කියලා ඇලිලා. ඊට උපාදාන වෙලා. ඔන් දැන් ඔහේ ගලනවා. අන්න අනුසෝතයට ගිහිලා. දැන් පටිසෝතයට යන එකයි භික්ෂුවක්. දැන් මෙතන භික්ෂුත්වය තමන් ඇවිලා මේ තමන් මේ සසර දුකෙන් මිදෙන තමන් මේ මේක ගින්න ගත්තොත් මොකද අර කාලය ගෙවිලා යනවා. ඊට පස්සේ අම දින එක වෙලා නැහැ. ඊට පස්සේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අතර මේ ඒ මොහොතේ කරන කටයුත්ත නොවුනොත් ඒක ඊට පස්සේ ඒක ආයිමත් ඒකට වෙලාවක් එන්න ඊට පස්සේ දානෙ වන්දන වෙලා ඊට පස්සේ වත් පිළිවෙත් තියෙනවා බුද්ධ වන්දනාව තියෙනවා. ඉතින් ඒව ඔක්කොම අතපසු වෙනවා. එතකොට ගොඩක් කටයුතු තමන්ගේ දිනේදා අවුල් වෙනවා. තව ඒකට දොස් කියන්න පුළුවන්. තව කෙනෙකුට ඒක හිරිහැරයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තමන් හරියට අර සිහි අවදිමත් කටයුතු කරනවා නම් ඔහොම කිසිම ඒක කිසිම බැස ගැනීමක් ඇලීමක් ඒකට අර අරුණා ලෝකය දැකලා ඒකට වශී වෙලා හිටියයි කියලා ඇති ඵලෙ කොහොමද හොඳට බැලුවොත් දැන් ඔතනම දැන් යා අපි එක උපමාවක් ඉදිරියට ගමු ඒක කොහොම දකින්නේ කියලා. දැන් උදෑසන හිමිදිරි පාන්දර මේ අරුණා ලෝකේ ඉර පායන එක. එතකොට ඒකට අපි ඇලෙනවා කියන්නේ දැන් මේක ඇහැට ඇවිල්ලා වර්ණ හැඩතලයක් විතරයි. ධර්මයේ දකිනවා නම් යථාභූත ඥාණය මේක කොහොමද දකින්නේ? මේක ඇත්තටම ඇහැට වර්ණයක් විතරයි. මේක කොහෙන්ද ලස්සන කැත? ඒක අපේ හිතමයි. මේක දකින්නේ කොහෙන්ද? මේකත් හිතමයි. එහෙනම් මේ සේරම විඤ්ඤාණ මායාව, චක්කු ප්‍රාසාදයක්. එළියද මේක තිබ්බේ? නෑ අපේ හිතමයි. ලස්සනයි කියුවේ කවුද? අපේ හිතමයි. නතේ කාමයන් චිත්‍රායන ලෝකෝ සංකප්ප රාගෝ පුරුසස කාම. මේ ලස්සන කැත තියෙන්නේ බාහිර චිත්‍රේ නෙමෙයි. අපේ හිතේ. ඔන්න ඕක පොඩ්ඩක් අනේ යථාභූත ඥාණයෙන් අනේ බැසගත්තොත් අනේ මෙනී කරනවා. මෙනි වෙනකොට ඒක මනසිකරෝති. ඒ කියන්නේ සවිතක්කයි සවිචාරයි. හැබැයි ඒක මිදීම තුළ සමාධියක් උපදිනවා. ඒ සමාධිය මිදීමයි. අනිමිත්ත සමාධියයි. අන්න අනිමිත්ත සමාධිය උපදිනවා. ඒක නිමිත්ත ප්‍රකට වෙලා නිමිත්ත බැසගෙන නැහැ. අජ්ජෝසාය තිට්ඨති සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් උපාදාන වෙලාද? නැහැ උපාදාන වෙන්නේත් නැහැ. එහෙනම් එතන මිදිලා නැද්ද? ඇත්තටම මිදිලා. හැබැයි ඒක පේන්නේ නැද්ද? නැහැ පේනවා. ගැටලුවක්ද? කිසිම ගැටලුවක් නැහැ. සාන්ත සෝයක් දැනෙනව නේද? අන්න සාන්ත සෝයක් දැනෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ. ඒ සිතුවිල්ල ඒ කියන්නේ සබ්බ සංඛාර සමතේ වෙලා. ඒ උපේක්ෂා සිතක් පහළ වෙනවා. මහා සාන්ත සෝයක් දැනෙනවා එතකොට. අරක මග දැන් අපි හිතමු දැන් මලක් මල් ගහක මලක් තියෙනවා. දැන් මේ මල කඩන අපි හිතමු ගල දැන් මේ ආරාණේ ගල් තියෙනවා. මේක පර්වතයක්. එතකොට මේ ආරාණේ එතකොට මේ ගල අයිනේ මේ මල කඩන කියන වැටුනොත් මොකද වෙන්නේ? අර සිත අරන් යනවා අපිව වහලෙක් විදියට උපාදාන කරගෙන මේ මලේ සුන්දරත්වයේ බලන්න ලස්සන දකින්න කියලා අර අරුණාලෝකයේ වගේම මල කඩන්න යනවා. දැන් මොකද අපි කරදරේ වැටෙනවා. ඇත්තටම සාමාන්‍ය මේ මලේ ලස්සන තිබුණේ එළියේ ගහකද? නෑ. මේ අපේ හිතමයි. මේ මල ලස්සනයි කිව්වේ කවුද? අපිමයි. එහෙනම් මේ කොහෙද සිතුවිල්ල? කොහෙද මේක? ඇත්තටම එළියකවත් අපිට හම්බෙන්නේ නැහැ. අපේ සිතේ තියෙන දේවල් අපි එළියෙන් හොයන්න යන්නේ. මේක තුළ අපි හැමදාම දුක් විඳින එකයි වෙන්නේ. අන්න මේ ධර්ම මාර්ගයේන සැබෑම යෝගාවචර භික්ෂුව සියල්ලෙම මිදෙනවා. පුදුම සාන්තසෝය. ඒ මල්ගහේ ලස්සන දැක්කේ නැද්ද? නෑ ඒ මල්ගහේ ලස්සන දැක්කා. ඒ මලේ ලස්සන දැක්කේ නැද්ද? නෑ ඒ මලේ ලස්සන දැක්කා. එතකොට ඒක කැතයිද? නෑ ඒක ලස්සනයි. එතකොට ඒක බැසගෙනද? නෑ ඒකට බැසගෙන නැහැ. අන්න මේක හරියට නිකන් අර රොබෝ කෙනෙක් වගේ. මෙතන ආත්මයක් තියෙනවද? නෑ. එතන දෙයක් කියලා ගත්තොත් බැස ගත්තොත් අන්න විඳින කෙනෙක් ඉන්න ආත්මයක් තියෙනවා. එහෙම නැත්නම් ආත්මයක් නෑ. එහෙනම් මේ චක්කුන් නිචතවනිස අනිච්ඡම්බන්තේ කිය ඕක තමයි. ඇසෙන් පේන දේ ඇත්තද? නෑ ඒක විඤ්ඤාණ මායාව. ශබ්ද වර්ණවල තියෙන දෙයක් එළිය හම්බෙන්නේ නෑ. එහෙනම් එතන ආත්මයක් තියෙනවද? නෑ එතන ආත්මයක් නෑ. එතන දෙයක් තියෙනවද? අර ඒකයි ඒක අහන්නේ. එතන දුකද කියලා ඒ එතන චක්කු නිචිතවංච අංචම්බන්තේ එහෙනම් ඒක දුකද සබ්බාන් දුක්ඛම්බන්තේ. දුක්ඛම්බන්තේ කිව්වේ මේ කියන්නේ දෙයක් නැතිවීමයි. එතන දෙයක් නැති නිසායි මේ දුක කියන්නේ. එහෙම දුක කියන්නේ දුකට නෙමෙයි ස්කන්ධ දුක්ඛ කියන්නේ දෙයක් නැතිකමට. දෙයක් තිබ්බොත් ඒකේ වටිනාකමක් එනවා. ඒ වටිනාකම නැත්තේ දෙයක් නැති නිසා. ඒකයි දුක්ඛම්බන්තේ කියන්නේ. අනේ එතකොට ඒක ආත්මයක්ද? නොහෙතම්බන්තේ. මෙතන ආත්මයක් තියෙනවද එහෙමනම්? එතන දෙයක් නැත්තම් මෙතන ආත්මිකුත් නැහැ. මෙන්න මේ ධර්මයේ දකින්න ඕනේ. මේ අරමුණේ දකින්න ඕනේ. අපි දැන් උදාහරණ තුනක් ගත්තා. එකක් තමයි අරුණාලෝකය. අනිත් එක තමයි ගහේ පිපුණු මල.
අනිත් එක තමයි අර අවදින්න පරක් වෙච්ච එක අවදි වෙන්න පරක් වෙච්ච එක දැන් මේ උදාහරණ තුනෙන් අපිට මුළු ධර්මයේම පේනවා එහෙනම් අපි හැම එක දවසකදී එන හැම අත්දැකීමක්ම කමටහනක් වෙනවා වැස්සක් වැස්සක් අවුවක් පෑවුවත් ඕනම සිද්ධියක් කමටහනක් මේ නිවන් මාර්ගට යන යෝගාචර භික්ෂුවට මහා සුන්දර දසුනක් හැම එකම සුන්දරයි කියන්නේ ලස්සන රස විඳින සුන්දරත්වයක් නෙමෙයි ශාන්ත සෝයක් ශාන්ත සෝයේ තමන්ගේම සිත දකින නිසා එන්නේ බාහිර දකින්නේ කවදාවත් යෝගාචර භික්ෂුවට කවදාවත් බාහිර ගින්නක් නැහැ සිතේ ගින්නකුත් නැහැ ඇත්තටම ඉරුදීෙන් ඇවිදින්නේ කකුල කියන්නේ අපේ හිතමයි පොළව කියන්නේ අපේ හිතමයි ඇවිදිනවා කියන්නේ අපේ හිතමයි ඒ කියන්නේ විඥාන මායාව විඥාන මායාව කියන දේ සත්‍යක් නෙමෙයි දැන් පොළොව කියලා දෙයක්වත් නැහැ කකුල කියලා දෙයක්වත් නැහැ දැන් ඇවිදිනවා කියලා දෙයක්වත් නැහැ මේ සේරම ශබ්ද ටිකක් විතරයි දැන් දැන් අපි ඇත්තටම මිදිලා අනිමිත්තයි නිමිති මුකුත් නැති වෙලත් නැහැ ඔක්කොම වෙන විදිහට පේනවා ඇහෙනවා දැනෙනවා හැබැයි ඒක බල ගැන්වෙන්නේ නැහැ අන්න අපි මිදිලා අන්න අපි නිවන් දකින්නවා සාදු සාදු කියන්නේ විතරයි කොයිතරම් වටිනවද මේ මේ විදිහට පුරුදු වෙනවා නම් ඒ කමඨහනම ඇති ඔබ වහන්සේට නිවන් දකින්න හොඳමයි. තෙරුවන් සරණයි. මේ තෙරුවන් සරණයි ආරණ පාද නමස්කාරය. තෙරුවන් සරණයි. තෙරුවන්